ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපණී සවසායිතිය ප්‍රධාන සිංහල පත්‍රිකාශයත් සමගින් ඔබ එක්වන්නේ ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිදල වෙත බැඳුම් කර නඩුවට විනිසුරු මඩුල්ල නම් කරන්න නීතිපති අග විනිසුරුගෙන් ඉල්ලයි පාස්කු ප්‍රහාරයේ යුක්තිය ඉටු නොවුනොත් ජාත්‍යන්තරයට යන්න කාඩිනල් හිමි සූදානමින් කොරෝනා පොකුරට 963ක් එක් වෙද්දී 567ක් සුවයෙන් ගෙදර යයි ජිනීවා මානව හිමිකම් චෝදනා ගැන අගමැති මහසඟරුවන සමග සාකච්ඡාවක නාකොටික් රංගජීවට වෙඩි තබා ඉන්දියාවට පැන්න මොහොමඩ් නවාස් ඉන්දියාවේදී කොටු වෙයි මියන්මාර් හමුදා පාලනයට බයිඩන්ගෙන් සම්බාධක අපේ රටේ විශාල ආන්දෝලනයකට තුඩු දීලා තියෙන බැඳුම් කර නඩුව විභාග කරන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන්න කියලා නීතිපතිවරයා අග්‍රවිශ්වකාර්යවරයාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා රවි කරුණානායක අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 12 දෙනෙකුට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙනවා දෙදහස් දාසය වසරේ මාර්තු 29 වනදා සිට 31 වනදා දක්වා වූ කාලය තුල සිදුකළ මහ බැංකු බැඳුම් කර නිකුතුවට මැදිහත් වෙමින් හිටපු අමාත්‍ය රවි කණ්ණානායක මහතා සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 12 දෙනෙකු රුපියල් බිලියන 51.8ක මුදලක් සවත්‍ය පරිහරණය කළ යයි චෝදනා එල්ල වී තිබෙනවා එම නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නයි නීතිපතිවරයා අග විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා මෙම නඩුවේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ දෙනුම් දුන්නා. ෆර්චුවල් ටෙෂරිස් සමාගමේ සන්ද්‍රේස් රවීන්ද්‍ර කරුණානායක, ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, පලිසෙන අපුහාමිලාගේ දොන්කසුන් ඕෂදී, ජෙෆ්රි ජෝසස් ඇලෝසියස්, චිත්‍ර රන්ජන් හුලුකල්ල, මුත්තරාජා සුරේන්ද්‍රන්, අජන් ගාර්තිය පුංචි හේවා, සංගරපිල්ලේ පදුමනාදන් पदुगुड़े हेवा इंदिक समन कुमार यान सेक्करुवन मेवर विट एपमत मुदा हैरती बेनवा सिद्धिय दसवन सेक्करुवन राज्य नायदपातुमेंत्वे प्रदानी तुय हैन्नदिगे बुद्धिक सराच्चंद्र एम नडुएं निदहस्कर नलिस नीतिपतिवर्या देनुं दियती आतर ओह नडुएं मुदा हैरीमत अधिकर्ने नियोग कला महाबैंकु बैदुम कर वेंदेसे सिदू वांचावल्ट अदालव අද දින කොළඹ මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් තිදෙනෙකු විසින් විශේෂ අධිකරණ විභාගයක් පැවැත්විය යුතු වරදවල් පිළිබඳ තොරතුරු කොළඹ මහාධිකරණයේ ප්‍රදර්ශනය කරන ලදී. ඒ සඳහා ඉල්ලීමක් කොළඹ මහාධිකරණයේ රෙජිස්ටර් වෙතට ගරු නීතිපතිතුමා විසින් ලිඛිතව අද දින ලබා දීමක් සිදු කළා. තවද ගරු අග්‍ර විනිශ්චයකාරතුමා වෙතද මෙකී නඩුව ඇසීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුව කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව ඇසීම සඳහා පත්කරන ලෙසට ඉල්ලීමක්ද සිදු කරන ලදී. පාස්කු ඉරිදා එල්ල කරපු ප්‍රහාරය ගැන හොයලා බලපු ජනාධිපති කොමිසමේ වාර්තාවක් අපිටත් දෙන්න කියලා අග්‍රදරු අතිගතුම් මල්කම් කාදල රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කරනවා. ඒ වගේම වර්තාවෙන් පස්සේ රජය මොනවද කරන්න කියලා බලලා ඕන වුණොත් ජාත්‍යන්තරයට යන්න සූදානම් බවයි කාදිනල් හිමියන් ප්‍රකාශ කරන්නේ. ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් කරුණා කරලා මේ කොමිෂන් සභාවේ වර්තාවේ පිටපතක් අපිට ලැබෙන්න සලස්වන්න පාස්කු ප්‍රහාර කොමිසමට මමත් සාක්ෂි දුන්නා ඒ වෙලාවේදීත් මම කොමිසමෙන් ඉල්ලීමක් කළා ප්‍රහාරය වළක්වන්නට කටයුතු නොකරපු අය ගැන විතරක් හොයන්නේ නැතිව මේ ප්‍රහාරය පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක ගැන හොයන්න කියලා ඉතින් මම බලාපොරොත්තු වෙනවා කොමිෂන් සභාව ඒ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාරයක් දක්වයි කියලා කොමිෂන් සභාවෙන් සාධාරණයක් ඉෂ්ට වුණේ නැත්නම් ඉතින් අපිට වෙනත් තීරණ ගන්නට සිද්ධ වෙයි ජනතාවක් හැටියට මම බලාපොරොත්තු වෙනවා අපේ නායකයෝ එහෙම දෙයක් වෙන්නට ඉඩ නොතියයි කියලා අපිට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙයි කියලා මේ වාර්තාව තුලින් සහ ඉන් පසුව පැවැත්වෙන ඒ නඩු විභාග ආදිය තුලින් වාර්තාවෙන් පසුව රජය මොනවද කරන්න කියලා අපි බලන්නට ඕනේ එහෙම නොවුනොත් අපි ජාත්‍යන්තර අපේ සංවිධානවල තියෙනවා පිටරටවල් වල ඒ සංවිධානවල ආධාරය අපි බලාපොරොත්තුෙන් කටයුතු කරනවා පිට සාධාරණයක් ඉෂ්ට කරවගන්න
පූජක වරුන්ගේ මුවාවෙන් ඇතමුන් අහිංසක මිනිසුන්ගෙන් මුදල් කසා කෑමේ සිද්ධීන් පිළිබඳවද අද පැවති මාධ්‍ය හමුවකදී කාදිනල් හිමිපාණන් කරුණු පැහැදිලි කළා. ආගමික ප්‍රතිපත්ති හැල්ලු කරන වැඩපිළිවෙලක් ආගම ලෙස පිළිගන්න ඉදිරිපත් වෙන්න එපා. ඒක ආගම් වලට පරිභව කිරීමක්. අවමාන කිරීමක් ඒ ආගම් බාල්දු කිරීමක් කතෝලික සභාවට පැහැදිලි පරිපාලන ව්‍යුහයක් තිබෙනවා නියාමනයක් තිබෙනවා නායකයෝ ඉන්නවා නිවැරදි කරන්න ක්‍රමවේද තිබෙනවා නමුත් මේ පුද්ගලයන් නියාමනය කරන්නට රටේ කිසිම ක්‍රමවේදයක් නැහැ විනයක් ප්‍රමතියක් විනිවිදභාවයක් නැහැ මේ අය තම තමන්ට කැමති විදියට තමන් පාස්ටර් කෙනෙක් කරගැනීමයි මෙතනදී කරන්නේ ඒ නිසා මේකේ මුලා කිරීමේ වැඩපිළිවෙලක් යනවා මේක ඉතා බරපතල තත්වයක් කරන හැම දෙයක් කතෝලික කතෝලික කියලා අපේ account එකට බැර කරන්න එපා කියලා. අපි මේවට සම්බන්ධ නැහැ. මේ වගේ ක්‍රමවේද අපි අනුගමනය කරන්නෙත් නැහැ. මේ වගේ ක්‍රමවේද අනුගමනය කරන සියලු දෙනා පිළිබඳව නියාමනයක් කරන්න කියලා යම් ආකාරයක පාලනයක් ඇති කරන්න කියලා මම අපේ රටේ දේශපාලන නායකත්වයෙන් ඉල්ලා සිටිනවා. නාරහෙන් පිට ආර්ථික මධ්‍යස්ථාන භූමියේ අලුතින් ඉදි කරපු රජවාස වෙළඳ සංකීර්ණය ජනාධිපතිතුමාටින් විවෘත කරනවා. ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාකාරයේ පුල් කර රජවාස වෙළඳ සංකීර්ණය ඉදි කිරීම සිදු වුණා. ඒ රාජහා පෞද්ගලික වෙළඳ ආයතන 78කින් සමන්විතයි. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ව්‍යවසායකින්ගේ හා දේශීය නිෂ්පාදකින්ගේ ගුණාත්මක භාණ්ඩ හා සේවා එක වහලක් යටදී පාරිභෝගිකයාට සපයා ගැනීමට අවස්ථාව මෙමකින් උදා වෙනවා. දේශීය නිෂ්පාදකින් දිරිගැන්වීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන භාණ්ඩ වෙළඳ සැල්වලට සැපීමේ අවස්ථාවද මෙම වැඩපිළිවෙලට ඇතුළත්. වෙළඳ සංකීර්ණ විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙළඳ සැල් වෙත ගමන් කරමින් නිෂ්පාදකින් සහ පාරිභෝගිකින් සමග අදහස් හුවමාරු කරගත්තා. මැති ඇමතුරු නතුල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අලුත් සංකල්පය තුලින් පාරිභෝගික ජනතාවට විශ්වසනීය සේවයක් වඩා සාධාරණ මිල ගණන් යටතේ ලබා ගැනීම ඉඩ ප්‍රස්තාව අද දිනේ සිට ඇති වෙනවා. ඒ නිසා මේ අලුත් අත්දැකීම දිස්ත්‍රික්ක 25ක අඩුතරමේ මේ වර්ෂය තුල මෙවැනි රජවාස 25ක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන්ට ඉව වැටුණා මත්කුඩු ජාවාරම් කරුවන් පිරිසක් පිළියන්දල ප්‍රදේශයේ සැරිසරනවා කියලා. ඒ 2017 අවුරුද්දේ මැයි මාසයේ 9 වෙනිදා පොලිසිය සිදු කළ වැටලීමේදී මත්කුඩු ජාවාරම් කරුවන් කළ වෙඩිතැබීමෙන් ජීවිත දෙකක් අහිමි වුණා. සිටියේ ප්‍රධාන සැකකරු ඉන්දියාවට පලා ගිහින් හැංගිලා ඉන්නකොට ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව අත්අඩංගුවට ගැනුණා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝමල් රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී මෙම වෙඩිතැබීම සිදු කර තිබෙනවා. එෙහිදී පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගොස් තවත් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා. වෙඩිතැබීම සිදු වූ ස්ථානයේ අසල සිටි තවත් 3 දෙනෙකු තුවාල ලැබුව අතර එෙහිදී 11 හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත් වුණා. මේ අපරාධය සඳහා ආධාර අනුබල දුන් කුමන්ත්‍රණය කළ එක්තරා පුද්ගලයෙක් පිළිබඳව අනාවරණය වුණා. ඒ පුද්ගලයා මොහමඩ් මාහිර් මොහමඩ් නවාස් නැමැති කොච්චිකඩේ පෝරුතුඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඒ වගේම ඔහු වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ලෙසද සඳහන් වී තිබෙනවා. මේ පුද්ගලයා පොලිස් ඔත්තුකරුවෙකු ලෙස පෙනී සිටමින් අපරාධය සඳහා කුමන්ත්‍රණය කර ඇති බවට අනාවරණය වුණා. පසුගිය දිනවල නිල නොවන ආරංචි මාර්ගවලින් ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවටගත් බව වාර්තා වී තිබුණා. ඊයේ දිනේදී ඉන්දියාවේ ඉන්ටර්පෝල් ශාඛාව විසින් ශ්‍රී ලංකාවේ ඉන්ටර්පෝල් ශාඛාව වෙත දන්වා තිබෙනවා ඉන්දියාවේ මදුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බවත් දැනට මදුරේ ප්‍රදේශයේ රඳවා තබාගෙන සිටින බවත් ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරනවා ඔහු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පවතිනවා මෙතර පොලිස් විශේෂ කාර්ය බලකාය කටහඬ ප්‍රදේශයේ කළ වැටලීමකදී බෝන 12 වර්ගයේ ගිනි අවි දෙකක් හා ඒට යොදන පතරම් 994ක් මෙන්ම මිලිමීටර 90 වර්ගයේ පතරම් 267ක් සිය බාරයට ගෙන තිබෙනවා. තවත් උණ්ඩහා ගිනි අවි කිහිපයක් සුවා කෙරුණා. සිදුව සම්බන්ධයෙන් 66 වැනි පුද්ගලයෙකුද අත්අඩංගුවටගත් බවයි පොලිසිය පවසන්නේ. අද හරිද වැරදිද විශේෂාංගයේ සමග එක්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාර්යවස මහතායි. අද හරිද වැරදිද විශේෂාංගයට අපි සම්බන්ධ කරගන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාර්යවස මහත්මයා. ආණ්ඩුව පිහිටවන්න දරදියේද විමල විරමංශ මහත්තයට වට කරගෙන ගහන එක හරිද? නෑ, එහෙම ගැහිල්ලක් නෑ. එහෙනම් මොකද්ද කරන්නේ? එතුමා
නිවැරදි නොවු ප්‍රකාශයක් කරලා තිබුණා. අපි එතුමාගේ නිල්ලීමක් කරා ඒ ප්‍රකාශය නිවැරදි කරන්න කියලා. ඔබතුමාලා නිවැරදි කරන්න කියන ප්‍රකාශය මොකක්ද? ඔහු ප්‍රකාශයක් කරලා තිබුණා මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කර ගෝඨාභය රාජපක්ෂ මහතාට පක්ෂේ නායකත්වය බාර දී යුතුයි. විමල් විරෝෂ මහත්මයා නම් කියලා තිබ්බේ මම කොයි මොහොතකවත් මහින්ද රාජපක්ෂ මහත්මයා තනතුරෙන් අයින් කරන්න කියලා කිව්වේ නැහැ. හැබැයි සම තැනකට හරි ගැළපෙන තැනකට හරි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියන්නේ කියලා කිව්වයි කියලා තුමා කිව්වේ. දේශපාලනේ දන්න ඕන කෙනෙක්ට තේරෙනවා නම් පක්ෂයක නායකයෝ දෙන්නෙක් ඉන්න බෑනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පක්ෂ නායකත්වයට ගේන්න කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නායකත්වය ඉවත් කළා ඒක දෙන්න කියන දේ තමයි. හැබැයි චන්දි විරුචිගම ඔබතුමාල ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ආරාධනා කරන්නේ පක්ෂයේ සමාජිකත්වය අරගන්න කියලා. සමාජිකත්වය ගත්ත නම් එතුමා කොතනද තියන්නේ ඔබතුමා? නෑ එතුමාට ප්‍රශ්නයක් නෑ. එතුමා ජනාධිපතිවරණයට මුහුණ දුන්නේ එතුමාගේ සහෝදරයා නායකත්වය දරන එතුමාගේ බාල සහෝදරයා නිර්මාණය කරපු පක්ෂය තුල. එතුම කරපු ප්‍රකාශය පිළිබඳ ගැටලුවක් ඔබතුමාලාට තිබුණේ. එහෙම නැත්තම් පක්ෂාභ්‍යන්තරයේ සිද්ධ කරන අරගලයක ප්‍රතිඵලයක්ද එළියට ආවේ? නෑ එතුමා ඒ ප්‍රකාශය නොකරන්න අදටත් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි එතුම කරපු ප්‍රකාශය තුල කොතරකටවත් කියන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා අයින් කරන්න කියලා. ITN ආයතනයේ සභාපති අන්තර හෙට වෙන කෙනෙක්ට බාර දෙන්න ඕනේ කිව්වොත් දැන් ඉන්න සභාපතිවරයාගේ තත්ත්වය මොකක්ද? ඒක දේශපාලනයේ නොදන්න ලදරුවෙක්ට උනත් තේරෙන තත්ත්වයක්. ඉතින් ඔබ ওই වගේ ප්‍රශ්නයක් මගෙන් අහයි කියලා මං හිතුවේ නෑ. ලේකම්තුමා සූදානමක් නැද්ද ජනාධිපතිවරයාට දේශපාලන සක්‍රිය සම්බන්ධ වෙන්න පක්ෂයේ තනතුරක් නිර්මාණය කරලා ඉඩ දෙන්න? එතුමාට දේශපාලනයට අවතීන වෙන්න අවශ්‍ය නම් ඕන අවස්ථාවක සාකච්ඡාවකට එළඹිලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. වර්තමාන වෙනකොට විමල් විරමාෂ මහත්මයාගේ භූමිකාව පක්ෂයේ නොසලකා හරිනවා. කිසිම කෙනෙක්ට හිමිතැනක් කාටවත් ගන්න බෑ. ඒ හිමිතැන ජනතාව දන්න. නමුත් රජයක් හැටියට කටයුතු කරද්දී අපි විනයක් ඇතුව සදාචාරාත්මකව කරන්න ඕනේ. ඉතින් එතෙන්දී නිකන් එළියට බහැලා අනිත් අයපත් පාර්ශවයට ගහලා තමන් වීරය වෙන කටයුත්තකට කවුරු හරි පාර්ශවයක් යන්න ගියොත් හානිය වෙන්නේ අන්තිමට සමස්ත කණ්ඩායමට. ලේකම්තුමා දැන් තියෙන තත්ත්වය අනුව යහපාලනේ අර්බුද පටන් ගත්තා වගේ තමයි පොදුජන පෙරමුණේ තරබුද පටන් ගත්තේ. මේ ඉදිරි ගමනට විනාශයක් කියලා හිතෙන්නේ නැද්ද? යහපාලන රජය අර්බුද තියාගෙන අර්බුද එක යන්න ගමනක් ගියේ. නමුත් අපිට ඕනේ අර්බුද නැති ගමනක් යන්න. යම්කිසි පුද්ගලයෙක් අර්බුදයක් ඇති කරනවා නම් අපි වහාම මේ පුද්ගලයාට කියලා ඒ අර්බුදේ අවසන් කරගෙන යන්න. අපි සිදු කරන්නේ ඒක. විමල් විරමංශ මහත්මයාට එරෙහිව නවක මන්ත්‍රීවරු පෙළගස්සන ඔබතුමාලා. නෑ නෑ එහෙම පෙළගැස්වීමක් නෑ. සූදානමක් නැද්ද ඔබතුමාලගේ මේ ප්‍රශ්න निराකරණය කරගන්න ඉක්මනින්? ප්‍රශ්නයක් නෑ මෙතන. විමල් විරවංශ මහතා කිසියම් ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයට අපි එකඟ නොවන නිසා අපි ඔතුමාට කිව්වා මේ වැනි ප්‍රකාශයක් සිදු නොකළ යුතු බවට. ඒ වගේම අපි ඔහුට ප්‍රකාශ කර සිටියා ඒ නිවැරදි කරගන්න නිසා. ඒ එපමණයි. හැබැයි ඔබතුමා ටිකක් තරයේ කියලා සිටියා සමාව ගන්න කියලා. හැබැයි එතුමා කිව්වා මම සමාව ගන්නම් මං නොකරපු වැරදි වලට සමාව ගන්න සූදානම් නැහැ කියලා. පුද්ගලයාගේ දේශපාලන සදාචාරය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නේක. මේ අතර පක්ෂය දෙකඩ කරන්න කවුරු උත්සාහ කළත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අවතහරණය කරනවා. පක්ෂයක් විදිහට ශක්තිමත් ගමනක් යන්න සියලු දෙනා එකට එක් වෙලා ඉන්න බවයි මේ පිරිස පෙන්වා දෙන්නේ. එනිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය කාටවත් අභියෝගයකට ලක් කරන්න බෑ. තුමාගේ නායකත්වය මේ රටට වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍යයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන ශක්තිමත් දැවැන්ත දේශපාලන පක්ෂයේ බිහිවෙන්නේ තුමාගේ සෙවණි. විශේෂයෙන්ම අපි කියන්න ඕනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසියාවේ දැවැන්ත පක්ෂයේ විදිහට ජනතාව අතර ඉතාම ශ්‍රීග්‍රයෙන් ජනතාව වැළඳගත් පක්ෂයක්. ඒ පක්ෂයට ශක්තිය දුන්නේ අපේ නායකත්වය, අපේ අසහාය නායක මහින්ද රාජපක්ෂ කියන අපේ වත්මන් අග්‍රාමාත්‍යතුමා. එතුමාගේ නායකත්වය තුළ තමයි ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් විදිහට ඉදිරියට යන්නේ. අපිට පක්ෂයක් විදිහට මේ පිළිබඳ මතයක් තිබුණා. ඒක දේශපාලන ආරවුලක් නෙමෙයි. ඒක දේශපාලනයේදී අනුගමනය කරන්න පුළුවන් ඉතාම සදාචාරාත්මක නිස්කලංකම පිළිවෙත. අපි තැන් තැන්වල කියන්නේ නැතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා පක්ෂයේ ඇතම් පාර්ශව තුලින් ගමේ බිම් මට්ටමේ ඉඳලම මේ පිළිබඳව අපේ මතය මොකක්ද කියන එක ගැන විමසීමක් තිබ්බා. අපි මේ පිළිබඳව අපේ මතය කිව්වා. පොදුජන පෙරමුණ ශක්තිමත් කරන්න මේක ගොඩනගන්න දරදියක්ද ජනතාව වගේම මේ මුල් ආරම්භකයා විදිහට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා මහ විශාල ජනතාවිලාසෙන් සහ
සංවිධානයේ ශක්තිමත්ව ගොඩනගෙන කියන කාරණාව මතක් කරනවා. එනිසා අපි රටේ ජනතාවට ආරාධනා කරනවා ඔබට තිබෙන ඕනෑම ගැටලුවකදී ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න, රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. ඒ වගේම ඔබේ ගැටලුවෙම විසඳුම් ලබා දෙන්න අපේ මේ පසුවෙල මන්ත්‍රී කණ්ඩායම සූදානම්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරක්ෂා කරගනිමින් මේ රජය රැකගෙන ගරු අග්‍රාමාත්‍යතුමාටත් අතිගරු ජනාධිපතිතුමාටත් ශක්තිය ලබා දෙන්න අපි පසුවෙල මන්ත්‍රී කණ්ඩායම හැටියට සූදානම් කියන එක මේ අවස්ථාවේ මතක්. අපි ඉදිරිපත් කරන අදහස් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අදහස්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැම කෙනෙකුටම අදහසක් තියෙනවායි කියලා පිළිගන්න දේශපාලන පක්ෂය. අපි නියෝජනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව. කිසිම ලෙසකින් මේ රටේ මහ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන තැනකට මේ ආණ්ඩුව තල්ලු වෙන්න අපි ඉඩ කඩ තියන්නේ නැහැ. කීප දෙනෙක්ගේ නොසරු කතා පැත්තක දාලා ඒ වෙනුවට රටේ අනාගතය වෙනුවෙන් රටේ යහපත වෙනුවෙන් ඒ වගේ මේ වෙලාවේ අපිට එළඹිලා තියෙන ජාත්‍යන්තර අභියෝගයන් රැසක් තියෙනවා. ඒ අභියෝග වලට මුහුණ දෙන්න නම් අපි එකමුතුව ශක්තිමත්ව ඉන්න ඕනේ. ඒ සඳහා වඩා රට පිළිබඳව හිතලා සමගි සම්පන්නව කටයුතු කළ යුතුයි කියන එකයි මහා සංඝරත්නයේ හැටියට අපි මේ වෙලාවේදී අනුශාසනා කරන්නේ. විවිධ මතවාද ගෙන යමින් අසත්‍ය ප්‍රචාර වපුරන පුද්ගලයින්ගෙන් ආරක්ෂා වීම සියලු දෙනාගේ වගකීම වන අතර රට ආරක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම රජයේ ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරුන් වන උදේ ගම්මන්පිල හා වසුදේව නානායක්කාරයන මහතුරුන් පවසන්නේ. අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි ඔවුන් මේ බව සඳහන් කළේ. රටේ වර්තමාන පවතින දේශපාලන අර්බුදය ගැනත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී අපි සාමූහික අදහසකට පැමිණීම ගැනත් සාකච්ඡා කරා. අපි ජනතාව වෙනුවෙන්ද පෙනී හිටින්නේ රංගනකේ දින අයද කියන එක ජනතාව හොඳටම දන්නවා. ඒ නිසා අතීතයේ මැතිවරණවලදීත් අනාගත මැතිවරණවලදීත් අපේ කාර්ය සැබෑවක්ද රංගනයක්ද කියන එක ජනතාව තීන්දු කරාවි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහිකරන්න අපි දායක වුණේ කොහොමද, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බිහි වුණේ කොහොමද කියන එක ගැන මේ රටේ ජනතාවට අමතක නැහැ. අසර පහක් කියන්නේ දිගු කාලයක් නෙවෙයි. ඒකින්ද අර්බුදයක් ඇති වෙන්න දෙයක් නැහැ. අපි බොහොම අමාරුවෙන් හදාගත්ත දරුවා. මේ රටේ අද මුණදී තියෙන තත්වයට ගතියුතු හදිසි ක්‍රියාමාර්ග මොනවාද කියලා යම් සාකච්ඡාවක් කළ යුතුයි කියලා අපි හිතුවා. දැන් අපි බොහෝ සේ දිරිමත් කළා ඉන්නවා අපේ රටේ අවශ්‍යම පියවරයන් ගන්න. දැන් අපි කණ්ඩායමක් හැදියට ගතියුතු කරමු. දෛනිකව වැඩිම කොරෝනා රෝගීන් පිරිස පෙරේදා දිනේ වාර්තා වෙද්දී ඊට ආසන්න ආසාදිතයින් සංඛ්‍යාවක් ඊයේ දිනේදීද වාර්තා වුණා. ඊයේ දිනේට හඳුනාගත් කොරෝනා රෝගීන් සංඛ්‍යාව 963ක් වනවා. 567 දෙනෙකු අද දිනේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අතර බන්ධනාගාරවල පවතින කොරෝනා තත්ත්වය ගැනත් මේ වන විට විශේෂ අවධානයක් යොමු කරලායි තියෙන්නේ. මෙරටින් වාර්තාවුණු වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ පෙරේදා දිනේදී. ඊට ආසන්න සංඛ්‍යාවක රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනේත් වාර්තා වුණා ඒ රෝගීන් 963ක් විදිහට. පහුගිය කාලයේ පුරාවට වගේම තවමත් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ දිස්ත්‍රික්ක දෙකක් කේන්ද්‍ර කරගෙන. ඒ කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක. අපි බලමු අද දවසේදී කොරෝනා තත්ත්වය කොයි වගේද කියලා. මේ වන විට තහවුරු කළ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72174ක් වෙනවා. මේ අතරින් 5588 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලැබමින් පසුවන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. අද දිනේ සුවය ලැබූ 567 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 66211ක් දක්වා ඉහළ ගියා. කොරෝනා බවට සැක සහිත 715 දෙනෙකු රෝහල්වල පසුවන බවයි සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. කොරෝනා මරණ 375ක් දක්වා ඉහළ ගියා. මියගිය අය අතුරින් 231 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් සංඛ්‍යාව 144ක් වෙනවා. අද උදෑසන වන විට ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93ක පුද්ගලයින් 8918 දෙනෙකු නිරෝධායනයේ විමින් සිටිනවා. ඊයේ දිනය තුල පමණක් PCR පරීක්ෂණ 16493ක් සිදු කර තිබෙනවා. බන්ධනාගාරවල පවත්නා කොරෝනා තත්ත්වය පිළිබඳ බන්ධනාගාර කොමසාරිස් පාලනහා මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කළා. බන්ධනාගාරයේ කොවිඩ් තත්ත්වය 4466ක් දක්වා වැඩි වුණා. හැබැයි දැන් 204 දෙනෙක් පමණයි කොවිඩ් ආසාදිතයෝ ඉන්නේ. ඒ නිසා බන්ධනාගාර තුළ කොවිඩ් පැතිරීම ඉතාම හොඳින් පාලනය වෙලා තියෙනවා. ඒ අනුව අපි ආසාදිතයෝ සියලු දෙනා වෙන් කරන්නත් අලුතෙන් එන අය වෙනම තබන්නත් මේ ගත්ත ක්‍රියාමාර්ග නිසා තමයි අපේ කොවිඩ් තත්ත්වය මෙච්චර දුරට පාලනය වෙලා තියෙන්නේ. ඊයේ දිනේ වන විට
කොරෝනා එන්නත 176,000 725 දෙනෙකුට ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඊයේ දිනේ පමණක් එන්නත් 2532ක් ලබා දී තිබෙනවා. අපි ඉතාම පැහැදිලිව රජ වෛද්‍යාලයෙන් සංග විදිර මේක දෙකිටම කිව්වා එන්නත දෙන්න ඕන එන්නත පුළුවන් තරම් ඉක්මනට ගෙන්නගෙන දෙන්න ඕන. අපිට යන්තම් හරි මේ අඳුරු උමග තුල ගමන් කරනකොට ඈතින් එළියක් පේනෝ නම් ඒ පේන්නේ එන්නත හරහා. ඒ නිසා තමයි එන්නත දෙන්න ඕන. නමුත් ජනතාවට වැරදි විශ්වාසයක් දෙන්න එපා එන්නත ගත්තට පස්සේ සියරම හරියනවා කියලා. එන්නත හරහා ලයිසන් එකක් ලැබෙන්නේ නැහැ නිදහසේ ඔබම ගමන් කරන්න. වඩා සතුටුදායක ආරංචි කිහිපයක් පහුගිය කාලය තුල ලැබුණා විශේෂයෙන් ඊයේ පෙරේද වෙනකොට මේ ඇස්ට්‍රසෙනිකා එන්නත සම්බන්ධයෙන් විශේෂයෙන් වයස් කාණ්ඩ වලින් තොරව මේක දෙන්න පුළුවන් කියන කාරණේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශය ඇවිල්ලා තිනවා. අතුරු ආබාධ ඉතාම අවම එන්නතක් බව දවස ගානේ තහවුරු වෙමින් යන ඇස්ට්‍රසෙනිකා එන්නත අපේ පද්ධතිය අතුල කළමනාකරණය කරන්න පුළුවන් එන්නතක් බවට මේක තහවුරු වෙමින් තියෙනවා. ඉතින් මේ කියන සාධකත් එක්ක ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අනුමැතිය සමස්තයක් විදිහට ලෝකේ පුරා පාවිච්චි කිරීම සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත සඳහා මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. අවදානම් කණ්ඩායම් හරියට හඳුනගෙන AI සඳහා මේ එන්නත ලබා දීම සඳහා ප්‍රමුඛතාව ගත යුතුයි. මරණ සහ සංකූලතා කියන සාධක දෙක කොවිඩ් වලින් ඈත් කළොත් එහෙම අපිට ඉතුරු වෙන්නේ හෙම්බිරිස්ස කැස්සක්. මේ සතියකට එහා පැත්තේ වගේ අපිට දෛනික වාර්තා වෙච්ච ගෝලීය රෝගීන් ගාන 1,789 සීමාව දක්වා ගියා දවසකට. දැන් අද ඒක 1,400 සීමාවට අඩු වෙලා තියෙනවා. මරණ සංඛ්‍යාව දවස ගානේ වැඩි වෙලා තියෙනවා. රෝගීන් ගානේ අඩුවට සාපේක්ෂව මරණ අඩු වෙලා නැහැ. ඒක මරණ අඩුවීම් ප්‍රකාශයටපත් වෙන්න තව සති දෙකක් විතර කාලයක් ගත වෙනවා. මෙන්න මේ රටාවන් හොඳට පැහැදිලි කරගෙන තමයි අපේ ඉදිරි සැලසුම් අපි සකස් කරන්න වෙන්නේ. පසුගිය පැය 24ක කාලය තුල ලෝපුරා කොරෝනා මරණ 14,018ක් සිදුව තිබෙනවා. එමෙන්න එම කාලය තුලදී හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 437,780ක් බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. ඇමරිකාවේ පැය 24ක් තුල හමු ආසාදිතින් සංඛ්‍යාව 96,806ක් වෙනවා. එම කාලය තුලදී කොරෝනා මරණ 3,432ක් එරට සිදු වුණා. පැය 24ක් තුල බ්‍රසීලෙන් හමු ආසාදිතින් සංඛ්‍යාව 60,271ක් වෙනවා. ඒ අනුව කොරෝනා මරණ 1,357ක් සිදු වුණා. බ්‍රිතාන්‍යෙන් පැය 24ක් තුල ආසාදිතින් 13,013 දෙනෙකු හමු වෙද්දී මරණ 1,001ක් සිදුව තිබෙනවා. ඉන්දියාවෙන් අලුතින් ආසාදිතින් 12,760ක් හඳුනා ගනිද්දී මරණ 119ක් සිදු වුණා. රුසියාවේ පැය 24ක් තුල ආසාදිතින් 14,497 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 536ක් සිදු වූ බවයි සංඛ්‍යා ලේඛන වාර්තා පෙන්වා දෙන්නේ. කොරෝනා වසංගතය මේ ලෝකෙන් වගේම තවමත් අපේ රටෙන් තුරන් වෙලා ගිහිල්ලා නැහැ. රෝගය පාලනය කිරීම සඳහා අපට කළ හැකි උපරිමය තමයි නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීම. මේ සමගින් ස්වාධින් රූපණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාර පත්නවා. යලිතමෙම රාත්‍රී 9:30ට.